අයිබෝනාලට ඉතින් සමහර බත් තරක කන්නේ කියන්නේ ෆ්‍රයිඩ් රයිස් වගේ දේවල් කන්න චිලි පේස්ට් එකක් හදා ගන්නවා. එහෙම නැත්නම් අපි කඩෙන් අර ගන්නවා. මේ චිලි පේස්ට් එක ගොඩක් වෙලාවට හදන්නේ උඹල කඩ ඒ වගේම කෝනිස් වගේ දේවල් දාලා. නමුත් මේ දේවල් දාලටත් වඩා රසට අපිට චිලි පේස්ට් එක හදා ගන්න පුළුවන් කුසියේ තියෙන පුංචි ද්‍රව්‍ය දෙක තුනක් දාලා. ඉතින් මේ චිලි පේස්ට් එක වරට විනාඩි 3න් 4න් ක්ෂණිකව හදා ගන්න පුළුවන් එකක්. ඉතින් මේක හරිම රසයි ඕනම බත් එකක් කන්න පුළුවන් ඔයාලට කෝනිස්සෝ උඹලකඩ වගේ දේවල් දාලා වුණත් මේක හදා ගන්න පුළුවන් අද මම මේක හදන්නේ ඕනම කෙනෙකුට කන්න පුළුවන් විදිහේ ভেජිටේරියන් චිලි පේස්ට් එකක් ඔයාලට කිසිම අඩුවක් දැනෙන්නේ නැහැ මේක උඹලකඩ කෝනිස්සෝ එහෙම දැම්මේ නැහැ කියලා අපි හැම දැන් මේක හදා ගන්න විදිහ බලන්න ඉතින් මම මෙතන අරගත්ත සාමාන්‍ය ප්‍රමාණයේ සුදුළුණු ගෙඩියක් මේකේ බිග් ගලවලා මේකේ තියෙන පොතු ටික අයින් කරලා සෝදගෙන ආවා ඇවිල්ලා මේ වගේ චූටියට කපා ගන්නවා සුදුළුණු වලින් තමයි අද මම මේ චිලි පේස්ට් එක හදන්නේ. චූටියටම කපා ගත්තත් හොඳයි සමාන කෑලි වලට. ඒ කියන්නේ මේ විදිහට දික් අතට කපලා ඊට පස්සේ අනිත් පැත්තට කපලා චූටි කොටු හැඩයට කපා ගත්තත් හොඳයි. ඊට පස්සේ හරි සුදුළුණු ටික කපා ගත්තා. දැන් මම සීඹලා අරගත්තා සීඹලා බික් තුනක්. ඉතින් සීඹලාම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තක්කාලි සෝස් තියෙනවා නම් මේ සැහැඳි දෙකක් විතර අරගන්න. ඒ නැත්තත් මේක නිකරුත් මම වෙලාවකට හදනවා සීඹලා සෝස් මුකුත්ම නැතුව ඒත් රසයි. ඉතින් මම සීඹලා වලට වතුර මේසැහඳි දෙකක් එකතු කරලා පෙඟෙන තිව්වා. දැන් ඊට පස්සේ මම අරගන්නේ සීනි. සීනි මේසැහඳි දෙකක් ඕන වෙනවා. ඊට පස්සේ කැලිමිරිස්. කැලිමිරිස් මම ගත්ත මේසැහඳි තුනක්. ඊට පස්සේ ලුණු චුට්ටකුත් ඕන වෙනවා. ලුණු තෙහෙඳි භාගයක් මම අරගත්තා. දැන් අපි හදාගමු. හරිම ලේසියි මේක ඉක්මනින් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම තෙල් මේසැහඳි තුනක් විතර දාගත්තා. දාගෙන රත් වෙනකොට ඉස්සෙල්ලම සුදුළුණු ටික දාගන්නවා. දාලා හොඳට මේක කලවම් කර කර රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. සුදුළුණු අමුවට ගන්නෙ නැහැ. හොඳට බැද ගන්න ඕනේ. ඉතින් විනාඩි 3ක් 4ක් යනකොට මේක බැදෙනවා. සාමාන්‍ය ගින්දර සැර වැඩි කරගන්න නැතුව සාමාන්‍ය පැත්තමර තියාගන්න අඩු කරගන්නත් එපා. ඉතින් ඔයාලට පේනවනේ මේ බැදිලා තියෙන ප්‍රමාණය. මේ ගානට එනකොට ලිප හොඳටම අඩු කරන්න ඕනේ. හොඳටම අඩු කරගන්න. එහෙම නැත්නම් ඔෆ් කරන්න. ඊට පස්සේ කැරි මිරිස් ටික මම එකතු කරනවා. එකතු කරලා එවෙලෙම මම දාගන්නවා සීනි ටිකත්. දාලා හොඳට කලවම් කරගන්නවා. ලුණු ටිකත් එකතු කරගන්න. දැන් මේක තාච්චියේ තියෙන රස්නේම හොඳට කලවම් කර කර පොඩ්ඩක් විනාඩියක් දෙකක් තියාගන්න. ලිපේ ගින්දර අඩුවම මට්ටමේ තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ඔෆ් කරලා මේක කරගන්න. ඊට පස්සේ දැන් හරි චුට්ටක් බැදුනා මේක. ඊට පස්සේ මම සියඹලා ටික ටක් ගාලා දිය කරගන්නවා. මේක වැඩි වෙලා ලිපේ තියලා ගියොත් එහෙම කර වෙයි. හින්දා ඉක්මනට ඒක කලින් කරලා තියාගත්තොත් හොඳයි. ඊට පස්සේ සියඹලා පේස්ට් එක වතුර ටිකත් එක්ක මේකට එකතු කරනවා. ඉතින් ලිප ඔෆ් කරා නම් දැන් චුට්ටක් ඔන් කරගන්න. ඉතින් සීනි මේ කෑරි මිරිස් ඔක්කොම එකතු වෙලා ගොඩක් ඩ්‍රයි ගතියක් දැනෙනවා. ඉතින් ඒ ඩ්‍රයි ගතිය දැනෙනකොට සියඹලා පේස්ට් එක දාගත්තම හරි. ඇට අයින් කරලා සියඹලා ටික දාගන්න. ඔයාලා සෝස් ගන්නවා නම් මේ වෙලාවේ සෝස් මේසැහඳි දෙකක් එකතු කරගන්න. ඉතින් ඒ මුකුත් නැත්තම් කිසිම දෙයක් ඕනේ නැහැ. වතුර චුට්ටක් දාගන්න. දාලා චුට්ටක් ඒ තෙතමනේ පොඩ්ඩක් හැඳි ගගා තව චුට්ටක් වෙලා ලිපේ තියාගන්න. දැන් හරි මේක ලිපෙන් බාගන්නයි තියෙන්නේ. ඉතින් විනාඩි 3න් 4න් චිලි පේස්ට් එක හදලා ඉවරයි. ඊට පස්සේ දැන් හරි මම මේ පිරිසිර දාගන්නවා. ඉතින් බලන්න මේක කාලා හරිම රසයි. මේ චිලි පේස්ට් එක ඔයාලට ඉක්මනින් ක්ෂණිකව හදාගන්න පුළුවන්. ඕනම බත් එකක් එක්ක කන්න පුළුවන්. ඉතින් කෘතිම දේවල් දැම්මේ නැහැ. කෘතිම රසකාරකයක් නෙමෙයි. ඉතින් තෙල් මිරිස් නම් තියෙනවා තමයි. ගැස්ට්‍රයිටිස් තියෙනයි මේක කන්න එපා. ඉතින් මම මේ ගාව වීඩියෝ එකෙන් ඔයාලට කරන්න ගෙදර තියෙන ඉතුරු වෙච්ච ද්‍රව්‍ය ටිකක් දාලා රසටම හදාගත්ත ෆ්‍රයිඩ් රයිස් එකක්. ඒක කන්න තමයි මම මේ චිලි පේස්ට් එක හැදුවේ. අද මට ඒක එඩිට් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. නැත්තම් මේකත් එක්ක මේ වීඩියෝ එකක් දාන්න හිටියේ ඔයාලට රයිස් එක හදාගන්න රසටම හදාගන්න විදිය. ඉතින් මම ඊගව දවසේ ඒක අනිවාර්යෙන් අරගෙන ඉන්නම්. ඉතින් මේ චිලි පේස්ට් එක ඔයාලා බලලා මේකත් හදන්න කල්පනාවේ තියාගන්න. එතකොට ඔයාලට ඒකත් එක්කම හදලා කන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් එන්න වගේම ලයික් එකක් දාලා අදහසකුත් ලියන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති එකේ නම් සබ්ස්ක්‍රයිබ් එකක් දාලා එක තියෙන්න. මතක ඇතුව ඊගා වීඩියෝ එකත් බලන්න. මගේ ෆ්‍රයිඩ් රයිස් එක හරිම රසට තිබුණාද. ඉතින් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට.